හරි. දැන් අහගන්න පුතේ. අද මේ පාඩමේ මම කතා කරන්න හදන්නේ ඔයගොල්ලෝ වැඩිම පිරිසක් සංකීර්ණයි කියලා කියපෝ. චලන් වීක්ෂය කියන මිනුම් උපකරණය සම්බන්ධව. අපි ඇත්තට මේක ඉතාම වැදගත් මිනුම් උපකරණයක්. මොකද මේ අපි වර්නියර් කැලිපරේ මයික්‍රොමීටර්ස් ගෲප් වාමනේ ගෝලමානය යට තමයි චලන් වීක්ෂය ඉගෙන ගන්නෙ. හැබැයි චලන් වීක්ෂය කියන මිනුම් උපකරණය විද්‍යාගාර පරීක්ෂණ බහුතරයකදී නැවත නැවත භාවිත වෙනවා. ඒ නිසා ඇත්තට මොන යම් හෝ හේතුවකට ඔයගොල්ලෝ මේක අමාරුයි කියලා නැවත අහගන්න එක ඔයගලන්ට මාර වාසියි. මොකද මේ උපකරණය නැවත නැවත භාවිත වෙන අනිත් එක තමයි මේක අවුරුදු 44ක විතර උසස් පෙළ ඉතිහාසයේ එකම එක සැරේ විභාගයට දීලා තියෙන්නේ. ඒ නිසා මේ උපකරණය විභාගයට දෙන්න පවා ලොකු සවුන්ඩ් එක හරි විභාගයට පවා දෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙන කොටසක්. අපි බලමු චලන් වීක්ෂය ඇත්තරම මේක පොඩි ඒකකයක්. චලන් වීක්ෂය කියන්නේ මොකක්ද? ට්‍රැවලින් මයික්‍රොස්කෝප්. චලනය කළ හැකි අන්වීක්ෂය. මොකටද එතකොට චලනය කළ හැකි අන්වීක්ෂය? චලනය කළ හැකි අන්වීක්ෂයක් ඕන වෙන්නේ පුතේ සාමාන්‍ය විද්‍යාගාරයේ අපි වර්නී කැලිපරේ මිනුම් ගන්නවා, මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය මිනුම් ගන්නවා, ගෝලමානය මිනුම් ගන්නවා. හැබැයි මේ කිසිම මිනුම් උපකරණයකින් ගන්න බැරි සමහර මිනුම් තියෙනවා අපිට විද්‍යාගාරයේ ලබා ගත යුතු. සරලම දේ කිව්වොත් පුතේ ඔයගොල්ලන්ගේ ඔය ලියන පෑනේ පෑම් බටේ. ඔය පෑම් බටේ ඔයගොල්ලන්ට බාහිර විෂ්කම්බය සාමාන්‍යයෙන් මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයකින් මයින්න පුළුවන්. හැබැයි ඔකේ අභ්‍යන්තර විෂ්කම්බය මයින්න පුළුවන්ද? ඊළඟ විද්‍යාගාරවල අපි නිරන්තරයෙන් පරීක්ෂණ සඳහා භාවිත කරන කේශික නල. කේශික නල කියන්නේ පුතේ අභ්‍යන්තර විෂ්කම්බය මිලිමීටර් දෙකක් වගේ වෙන නලයක්. සිදුරු සහිත නලයක්. එතකොට ඒ වගේ නලවල අභ්‍යන්තර විෂ්කම්බය මැනගන්නවා කියන එක සරල වැඩක් නෙමෙයි. එතකොට ඒවා දැනට අපි ළඟ තියෙන මිනුම් උපකරණ වලින් වයින්න බෑ. දැන් ඔයගොල්ලන්ගේ පෑම් බටේ අභ්‍යන්තර විෂ්කම්බය වර්නියර් කැලිපරේ අභ්‍යන්තර අණු වලින් වයින්න බෑනේ. අභ්‍යන්තර අණු ඔකේතුල දාන්නවත් බෑනේ. එතකොට මේවා මනින්න තමයි මේ චලනය කළ හැකි අන්වීක්ෂයේ තියෙන්නේ. අන්වීක්ෂයේ සිද්ධාන්තය වෙන්නේ අපි ආලෝකයට පස්සේ ඉගෙන ගන්නවා. පොඩක් මට කැමරා එක මේ හරියට දෙන්න. අන්වීක්ෂයේ සිද්ධාන්තය වෙන්නේ පුතේ පොඩි දේවල් විශාල කර බැලීම. සාමාන්‍යයෙන් අන්වීක්ෂයේ බාහිර පෙනුම ගත්තොත් මෙන්න මේ වගේ. අන්වීක්ෂය කියන්නේ උත්තලකාශ දෙකකින් සැදුම්ලත් උපකරණයක්. අන්වීක්ෂයේ බාහිර පෙනුම මේ වගේ. මේ පැත්ත තමයි ඇහැ තියන්නේ. එතකොට බලන්න ඕන වස්තුව තියන්නේ මේ පැත්තේ. හරි. බලන්න ඕන වස්තුව තියන්නේ මේ පැත්තේ. එතකොට ඇහැ තියෙන පැත්තේ කාචයට කියන පුතේ උපනෙත ආයි ෆේස් ඇහැ තියෙන පැත්තේ. වස්තුව තියෙන පැත්තේ කාචයට කියනවා ඔබ්ජෙක්ටිව් ෆේස් අවනෙත කියලා. මොකද්ද මේකේ නම? උපනෙත. මෙයා කවුද? අවනෙත. ඒ අනුව මේකෙදි අපි උපනෙතින් බැලුවාම අන්වීක්ෂයෙන් පේන දේවල් පේන්නේ මෙන්න මේ වගේ තිරයක් තුල. අන්වීක්ෂයෙන් පේන දේවල් පුතේ පේන්නේ මෙන්න මේ වගේ තිරයක් තුල. අපි තිරේ මෙහෙම රේඛා දෙකක් තියෙනවා. මේකට කියනවා හරස් කම්බි කියලා. ওই හරස් කම්බි මත තමයි අපිට දේවල් පේන්නේ. අපි බලන දේවල් හරස් කම්බි වලින් විශාල කරලා පෙන්වනවා. ඒ විශාල කරලා පෙන්වන විතරක් නෙමෙයි, ඒ පෙන්වන දේ අටිපැත්ත හරවලත් පෙන්වනවා. ජටිගුරු කරලායි පෙන්වන්නේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම, දැන් අපි අන්වීක්ෂයෙන් එල් අකුර බලනවා කියන්නකො. හරිද? දැන් අපි අන්වීක්ෂයෙන් එල් අකුර බලනවා කියලා හිතමු. හරිද? අන්වීක්ෂයෙන් මේක බැලුවාම පේන්නේ 180ක් කරකිලා වුණාම. يعني අන්වීක්ෂයෙන් මේක පේන්නේ පුතේ හරස් කම්බි මත මේ මෙහෙම. ඔංගමයි පේන්නේ.
හරි අන්වීක්ෂෙන් මේක පේන්නේ මෙන්න මේ වගේ ඔබ වල්න දේ පේන්නේ යටිකුරු වෙලා ඒ විතරක් නෙමෙයි විශාල වෙලා ඔන්නමයි පේන්නේ හරි ඔය තමයි අන්වීක්ෂෙන් දේවල් පේන විදිය එකම වාසිය මේක විශාල වෙලා පේන හින්දා පොඩි දෙයක් මැනගන්න අපිට ඒ තියරිය පාවිච්චි කළ හැකි පොඩි දෙයක් මැනගන්න කියන පුතේ දැන් ඔබ නිකන් හිතන්න සාමාන්‍ය කේශික නලයක් ගත්තොත් මේ කේශික නලයක ස්වභාවය මේ වගේ කේශික නල වලට පුතේ ඝනකම් වීදුරු බඳක් තියෙනවා ඒ කියන්නේ මේකේ සිදුරේ ප්‍රමාණයට සාපේක්ෂව මේ වටේ ඝනකම ගොඩක් වැඩි හරි ඔහොම එකක් තමයි කේශික නලයේ දික් කැපුම මේ වගේ එතකොට දැන් මේක තුලට ඔය කියන වර්නියර් කැලිපර් එක අභ්‍යන්තර අනුහෝ මුකුත්ම දාලම ඉන්න බෑ හැබැයි අපිට පුළුවන් මේ අන්වීක්ෂෙන් මේක බලන්න හරි අපි අන්වීක්ෂෙන් මෙහෙන් හරි බැලුවයි කියන්නකො හරි අපි හිතමු අන්වීක්ෂෙන් අපි මේ පැත්තෙන් බලනවා කියලා අන්වීක්ෂෙන් මෙහෙම බලද්දී හරි අන්වීක්ෂයේ හරස්කම් මත ඔය සිදුරේ ප්‍රතිබිම්බය සිදුර ආලෝකමත් කළොත් මෙන්න මේ විදිහට පේනවා ලොකු වෙලා පේනවා ලොකු වෙලා පේනෙද්දී හරි අපිට මේක උපනිතින් බැලුවම ලොකු වෙලා පේනවා ලොකු වෙලා පේන හින්දා අපි බලන්නේ මේක දිහානේ අපිට මෙයාට අදාළව මෙයාගේ ප්‍රතිබිම්බයේ දෙස බලමින් අපිට පුළුවන් මෙයාව අධ්‍යයනය කරන්න. මෙයාගේ ප්‍රතිබිම්බයේ දෙස බලමින් අපිට පුළුවන් මෙයාව අධ්‍යයනය කරන්න. හරි? මෙයාගේ ප්‍රතිබිම්බයේ දෙස බලමින් අපිට හැකියාවක් තියෙනවා මෙයාව අධ්‍යයනය කරන්න. හරි? මේක ප්‍රතිබිම්බයේ දිහා බලලා අපිට පුළුවන් මේක අධ්‍යයනය කරන්න. හරි? ප්‍රතිබිම්බයේ දිහා බලලා මෙනුම් ගන්න පුළුවන්. ඒ වැඩේ තමයි චලන්වීක්ෂයෙන් කරන්නේ. චලන්වීක්ෂය කිව්වහම මං කලින් කිව්ව විදිහට මේක චලනය කළ හැකි අන්වීක්ෂයක්. එතකොට මේක චලනය කරවන්නේ වර්නිය පරිමාණයක් මත. මේක ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ මිලිමීටරේ කොටස් 99ක් 100කට බෙදලා හරි ප්‍රධාන පරිමාණයේ මිලිමීටර භාගයේ කොටස් 49ක් 50කට බෙදලා හරි. ඔය දෙකේම කුඩාම නම් 0.01යි. පුතේ අපි මිලිමීටර 99ක් 100කට බෙදුවොත් මේක කෑල්ලක් 0.99 මිලිමීටර. ඒතර කුඩා මිනුමට එනවා. මිලිමීටරෙන් අඩු කරන්න 0.99. 0.01 මිලිමීටර. 0.01 මිලිමීටර. හරි. ඒ අනුව ඔය කුඩා මිනුම දෙවෙනි ආකාරය තමයි මිලිමීටර භාගයේ කොටස් 49 50කට බෙදනවා. ඒතර එක කෑල්ලක් 0.49 මිලිමීටර. කුඩා මිනුම් වෙන්නේ මිලිමීටරෙන් අඩු කරන්න 0.49. සෝරි මිලිමීටර භාගයේ. මොකද මිලිමීටර භාගයේ කෑල්ල තියෙන්නේ මිලිමීටර භාගයෙන් අඩු කරන්න 0.49. 0.01 මිලිමීටර 0.01 මිලිමීටර ඔය තමයි අදාළගේ ඔය තමයි අදාළගේ හරි 0.01 මේ පරිමාණ ආකාර දෙකෙන් පුතේ කුඩා මිනුම මිලිමීටර 0.01 සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මේ වගේ වර්නිය පරිමාණයක් පියවියෙන් බැලුවට පේන්නේ නැහැ මේක බලන්න අපි අත්කාශයක් පාවිච්චි කරනවා एक वे चलान्वेषय उपकरण सलकुन कर लीन चलान्वेषय उपकरण गत्व रूपसरहन घट एक मेन मेवागे स्वभाव एक एंदो मेन मेवागे स्वभाव चलान्वेषय तीन मेक मेवागे आधार के तीन
ඔන්නම ආධාරකයක් තියෙනවා. මේක තිරස්තලයක ලෙවල් කරන්න පාවිච්චි කරන ලෙවල් ස්ක්‍රූප් දෙකක් මෙහෙම. මේක ඇත්තටම ආධාරක පාද තුනක් තියෙන එකක් අචල පාදයක්. හරි. අනිත් පාද දෙක තමයි ලෙවල් ස්ක්‍රූප් තියෙන එකෙන් ලෙවල් කරගන්න පුළුවන්. මම ඒක පෙන්වන්න. මේකේ මෙන්න මේ විදිහට अन्वीक्ष सविकरलती मे शिस्पंद अन्वीक्ष हईकरती शिस्पंद मेक प्रधान परिमाने मेती वनीय परिमाने වනේ පරිමාණය තැන් ගොඩක් කලාවට මේකත් එක චලනය වෙන්න පුළුවන් වෙන්න මෙන්න මෙහෙම පැත්තකින් හදලා තියෙන්නේ කුඩා මිනම 0.01ක් වෙන්න මෙහෙම සිරස් වනේ පරිමාණයකුත් තියෙනවා මොකද මේ බඳ තිරස්ව ගෙනියන්නත් පුළුවන් අන්වේක්ෂයේ සිරස්ව ගෙනියන්නත් පුළුවන් මෙන්න මේ විදිහට සිරස් प्रधान परिमाण कणी परिमाण क्या मेघतम यार अन्वीक्ष सविकरण अन्वीक्ष महतपेतम उपनीत हीनपेत यवनीत वस्तुति हीनपेत गुणदीन हितंगिने महत काजेपेत अवनीत सिहिपेत उपनीत के मुखदार මිනිසුදානේ දුරේක්ෂයෙන් බලන රූපෙනේ දුරේක්ෂයේ හීන පැත්ත උපනිත ඇහැ තියෙන පැත්ත මහත පැත්ත අවනිත අන්වීක්ෂයේ මහත පැත්ත උපනිත හීන පැත්ත අවනිත මේක ඔන්නෝම සම්බන්ධ කරලා තියෙනවා මෙතන මේ ස්ක්‍රූපයෙන් තමයි මේ අන්වීක්ෂයේ තිරස් සිරස් කිරීම කරන්නේ අන්වීක්ෂයේ ඉහළ පහළ ගෙනියන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ස්ක්‍රූපය හරි ඒ වගේමයි මේකේ इन मे विधि वर्णी परमाण तीन मेके मेतन तीयन मे शिरास बंद चलने कोट सर मेतन तीयन तिरस्यम सिरुमारु मे तिरस् सिरुमारु एकेन तमा बंद तिरस्व गिनियन्ने मेक सिरस्यम सिरु तिरस्यम सिरुमारु ए मोकद्द किनेक मंग हरियट कियला देन्नम उपकरणे पेनला विस्तर करत्ति एकम मेतन तियना पिटिपस्से सिरस् सिरुमारु एकेन तमाई मे बंद एहेला पहल गिनियन्ने मे मे अन्वीक्षे मेतन तियना एक सिरस्यम सिरुमारु एकेन तमाई पोडी फाइन एडजस्टमेंट करन्ने हरि इट अमतरव मेतन तियना मे स्प्रीतु लेवलया एक मेतन तीन अत्काच विशाल कल बल ओके हरि परिमाणे विशाल कल बला ओके हरि इतकोट मेके अत्काचे वनी परिमाणे चालने वे मंगे फिन्न हरि मेके मे मेतम चलान्वीक्षे उपांगे स्वभाव इधर अभी कराने अभी पुलवान मे अन्वीक्ष तिरस्करण शिस्करण तिरस् चलनेकरण शिस् चलनेकरण मेहरातमय मेकेंग अन्वीक्ष्य उपनीतिन बल्लतमय अभी मे मिनुम गनीमठ अवश्यवेदीर प्रतिबिंब हदागनतमय मिनुम गनीम सिद्धकराने हरे मिनुम गनीमठ अवश्यवेदीर प्रतिबिंब हदलतमय मिनुम गनीम सिद्धकराने हरे हरे मगलांट इक चलान्वीक्ष एनिमेशन अने पर मे
ඇත්ත චලන වීක්ෂය පෙන්ලා විස්තර කරලා ඉන්නවා. මොකද සමහර දේවල් තේරුම් ගන්න ලේසි විස්තර කරලා දුන්නාට පස්සේ. අපි ඉස්සෙල්ලා මේ ටික මේකලට විස්තර කරලා දෙමුකෝ. අපිට ගන්න පුළුවන් එද මෙතෙන් චුට්ටක් ඉන්න හරි මම දැන් පුතේ විස්තර කරලා දෙන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියන කාරණාව දැන් मिगता स्वभाव पोट फोकसिंग अवटाला हर मिगत चला अन्वीक्षे हेटी अन्वीक्षे चलने पुलवा तिरास सिरास एक इतने सापेक्ष पालगिनी पालगिनी अलतने प्रधान हावन परिमाण स्वभाव प्रधान परिमाण अचल त्याग वर्णी परिमाण चालने किरमी है क्या वक्त तीन अन्वेषे अभी अम किसी वस्तु निरीक्षण कराती अभी अटकुर तो मैं अकुरा बल ना कि चूट लीलते मैं अटकुर उपरी दिंबल वैकान हरस्का मित्र मेक पेना अटकुर अरे दिए हेदन प्रतिबिंबित पावचिका मे अगे केश किनाल विषकंबेमें दें अभी इसलम केश किनाले हर पीरस आलोक रूपये प्रदीपने कर्तम बलोहमे अभी टे केश किनाले प्रमाण मत समहल लुक उकार आलोक लपेन समहल पुड़ो पेन हरियाणा ये पाठांकार पारे मत आम चरविस्तर कल नह हर पाठांकार अभ्यंतर विष्कांबे मेनगन हेकिवत्ती हरि पड़ी सिधुरा तिब्बत संपूर्ण हरस्कामी मत सिधुर फेन हरि विशेष अभरणाल अभ्यंतर विष्कांबी मैं हम फेन पवित्र फेन हरि दुर्गुलाई रबरनाल रबरनाल वन कल मैं बे प्रत्यास्ताई हणु अतर हिराकर बेदेनो तो रबरनाल अभ्यंतर विष्कांबी मैं पावित करते चलान वीक्ष केशकनाले कुड़कलाटोता पे ओलावे यार तिरासीरा परमाण दिखे पाठांगार अटे सो इधर चलने तिरासीरास परमाण दिखे पाठांगार मिदरी पुलवा अदाल अभ्यंतर विष्कांबे मेनगा अरे तंपते ममंट मे उगन अन्वीक्षे कील तिना चला अन्वीक्षे कील तिना एत लोकितात्व कद की अरे अरे हरे देखा अरे मैं तीन ने ओगोल्लो बलन बलापुर उपकरण पुते मेक तमय अन्वीक्ष मे अन्वीक्ष अवनत मेह उपनत मेह मेक मट मेतरी बुरू कर ला मेन मे
ඉස්කෘපයෙන් පුරුල් කළා මේක අගුල කියලායි කියන්නේ අගුලක් මේක මේකෙන් පුරුල් කළා මෙයව මට අවශ්‍ය විදිහට හදන්න පුළුවන් මේ දැන් මේ තියෙන උපනිත මේ තියෙන උපනිත මේ ඕගෙන් තමයි බලන්නේ අපිට මේකට ફોકસ ගන්න පුළුවන් වේද පොඩ්ඩක් try කළොත් अमार फोकस कर अरे मे कैत पिना फोकस कर अमार मेतरी बलाधिपते हरस्कम विपेन अरे मेत इधर आप मेक मेहम चलने कर बल मेतन सिद्धकरा मे व्यक्त मैर मिथेन प्रधान परमाणे मिथेन वर्णीय परमाणे हरे और विशाल बलगंटा मेन मे अत्काचे तीन मे अत्काचे हरा बल विशाल पेन मे मैं गलोला विशाल बलागन फुलवा अरे मेन मे इसकृप चलने कलतमाई मैं तिरास चलने करे इतोट मे तीन मेक लेवल करगा पावच कर लेवल इसकृप दीन मे ग्रूप देख लेवल कर बला मेन मे स्पीत लेवल करगा चक्कर का मे स्पीत ओके वायुभूल तीन ओके चक्कर का इतकोट सामान्य चला विषय भावताकर मुलिम करोड़ देतम आईपते भावित मुलिम करोड़ देतम मे इसम अन्वीक्षे उपनीति बलद हर अन्वीक्षे उपनीति बलद දැන් මගේ උපනිත තියෙන එහා පැත්තේ හරි මේ පැත්තෙන් බලලා හරස් කම්බේ පැහැදිලිව පෙන්න විදිහට හදා ගන්න ඕනේ හරි ඊට පස්සේ මේ ලෙවල් ස්ක්‍රූප් දෙක පාවිච්චි කරලා ස්ප්‍රීතු ලෙවල් ප්‍රයෝග කරගෙන මේක ලෙවල් කර ගන්න ඕනේ හරි इधर मेक लेवल इलाट मिनम गणिंती विशेष मतक त्यागन मिनमे कारण ओगोल्लंट मिन मे आवतम ओन वेन्नी केशकन विषकमे वगे वाणी तिरास्यम सीर मार मिन मे आवत्त सिरास्यम सीर मार मे हट मतक तीयन मे दिना भ्रमणीकर कली मिन मे इसकृप मे पिटिपास्य कलींपेन्नपु सिरस् सीर मार इसकृप मिन मे आवाय अनिवार्य तदकर इंदोने अरे तदकर लमाइ मे तिरस हो सिरस्यूम सिरमारु करकवाने मे करकुनाट वडन्ने अरो बुरुलना अन्वीक्षे चलने सिद्धवेन्ने मे तिरस सिरमारु सिरस्यूमारु इसकृप्पु तदवुनाट पास्से तमाइ मे स्यूम सिरमारु क्रियात्मक वेन्न पटन गन्ने एव नत्तम क्रियात्मक वेन्ने मोकद एक अभ्यंतर व्यूहे तीयन ए विधियट अभ्यंतर व्यूहे तीन मेह मेकार हिरावेन्नो नेतांगार सिरमारु वेन्हे
හරි මේක හිර වෙන්න ඕනේ හරියටම තිරස් හෝ සිරස් සිරුම් තිරස් හෝ සිරස් සිරුමාරු ඉස්කරුපු හිර වෙන්න ඕනේ සිරුම් සිරුමාරුට යන්න ඕන නැත්නම් ඒක යන්නේ නැහැ හරි උඩ ගන්න තමයි චලන් වීක්ෂේ ස්වභාවය. එතකොට මේකෙන් මිනුම් ගන්නේ කොහොමද? පුතේ මේකෙන් මිනුම් ගැනීම තුළ සරලම විදිය මෙන්න මේකයි. සරලම විදිය අපි ගත්තොත් එහෙම මේ සරලම පාඨාංකයක් ලබා ගැනීම කියන කාරණාව. හරි. හරි මෙන්න මේකයි ස්වභාවය. බලා ගන්න සරලම විදිය ගත්තොත් හරි අපි හිතනකො දැන් බ්ලේඩ් තලයක වගේ ඝනකම්මා ඉන්න හදනවා කියලා පුළුවන්මයි ඉන්න කොහොමද දන්නවමයි ඉන්නේ අපි ඉස්සෙල්ලම ඔය චලන් වීෂය ඔයගොල්ලෝ දැක්ක නේද අර සිරස් බඳ මත වර්ණවත් සලකුණක් එදෙනවා කඩදාසියක A4 කොලයක රතු පෑනෙන් තිතක් ලකුණු කරලා एतित फोकस करन्न अर अन्वीक्षे अवनित काचेम बलला उपनित हरहा अवनितिन बलला फोकस करला एक हरियर नाभिगत करगत्त हम හරි නාභිගත කරගත්තට පස්සේ මෙන්න මේ සලකුණ ඔබ කරන්න ඕනේ මෙන්න මෙතන පාඨාංකය කියවන්න ප්‍රධානහව වනේ පරිමාණ ඊළඟට මයින්ඩ් ඕන වස්තු මෙතනින් තියලා හරි මයින්ඩ් ඕන වස්තු මෙතනින් තියලා मैंने मेहमत किया ला ईट उड़े नवतार साला कौन थिया साला कौन थी बाहम अपने सिद्ध वे नवा दें साला कौन अनविश्य बेलोर पे इन्हें वो तो इससे ला में थी बदुर दें ने एक अंदर मेक फोड़ा की हेल्थ सेवन वाले वास्तव थी ला ईट उड़े में पॉइंट के थी बाहम इधर मेदूर दैन नहीं मेदूर दैन नहीं तो ना हम पेन नहीं पहेदल उपनितिन बैलवाट अंदरू इला पेन नहीं हरे पहेदल वो पेन का मैं किहर टोस वांडे अनवीक्षे ने मैं अनवीक्षे साहित बांधे सिरस परिमाणे मत हिर टोस वां पहेदल वो पेन वाला नवत तला नवत पाठांग के कीवन उन्हें पाठांग के नस तमाई मैं के गाना कम हरे गानकम क्या एक्स देख रही एक्स हरे वो पड़ी देवा गानकम आई ना अभी मेके यदा गाना अवन का पड़ी प्राक्टिकल पियर पेन इस गाँव तीन मेकेल दून गेल पे हरिया
පෙනන් මේක ඔන්න බලා ගන්න නිකම් පොඩි ප්‍රැක්ටිකල් පියවරක් ඔන්න ඉදිරිය අර සලකුණක් දැස බලනවා හරි බලලා ඒක නාභිගත කර ගන්නවා ඒක නාභිගත කරද්දී ඔයගොල්ලෝ අන්වේක්ෂයේ හිල පහල ගෙනිච්චට ප්‍රශ්නයක් නැහැ හැබැයි එතනින් පස්සේ අන්වේක්ෂය තිරස්පදට සාපේක්ෂයේ හිල පහල ගෙනියන්න බෑ ඔහොම නාභිගත කර ගන්නවා කරලා පාඩ අංකෙත් ගන්නවා ඔක වෙන ප්‍රැක්ටිකල් එකක් හරි ඊට පස්සේ වීදුරු කුට්ටිය ඇතුළේ උඩට අර පොඩි ආලෝකයේ සීන් එකක් තියෙනවා අර පේන එක උඩ රෙස වෙලා පේනවා අර ලිඳේ අඩි උඩ රෙස වෙන්නේ අන්නේ සංකල්පේ ඊට පස්සේ ආය අන්වේක්ෂය උඩ ගන්න වෙනවා ඒකට හේතුව තමයි ධාරක බැලුවට පැහැදිලිව පේන්නේ පැහැදිලිව බලා ගන්න නම් හෙළ රොස වන්න ඕන මොකද සලකුණයි අන්වේක්ෂයේ අවනතයි අතර නිශ්චිත දුරක් තියෙන පැහැදිලිව පේන්නේ ඔන්න ඔයගේ උඩින් තිබ්බම අර සලකුණ ආය උඩ ගන්න වෙනවා ඒ පේනකම් ගන්න බෑ හරිය පැහැදිලිව පේනකම් ගන්න ඕනේ මේ පාඨාංග වෙනසෙන් තමයි අදාළ ගණකම වෙනගන්න පුළුවන් හරි මේ පාඨාංග වෙනසෙන් තමයි අදාළ ගණකම වෙනගන්න පුළුවන් වෙන්නේ හරි හරි උඩ ගන්න අලගන ඒ අනුව ගොඩක් වෙලාවට අපි චලන විශ්ේ භාවිත කරන්නේ කේශක නලයක අභ්‍යන්තර විශ්කම්බේ මයින්ද ඒකදී අපි මුලින්ම කේශක නලය හොඳින් පිරිසිදු කරගන්න ඕනේ මුලින්ම අපි තනුක බෂ්මකින් හොදනවා සබංගොලි ඊට පස්සේ තනුක අම්ලකින් හොදනවා දෙහි වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් තනුක සල්ෆියුරික් ඊළඟට ආශ්‍රිත ජලයෙන් ඒ කියන්නේ අතරම ටැප් වතුරෙන් හොදන්නේ නල ජලයෙන් හොදන්නේ ආශ්‍රිත ජලය කියන විද්‍යාගාරනේ නල ජලයෙන් හොදලා වියලි වාත ධාරාවකින් වියලා ගන්නවා ඊට පස්සේ කේශක නලය මේ විදිහට තියලා තිරස්ව මේ පැත්තේ බල්බ් එකක් දැල්වෙනවා මේ ටික ආවරණය කරන අපතේ කළු කඩදාසි වලින් ආලෝකය එන එක නවත්තන්න. ඒතර ආලෝකය මේ පැත්තට එන්නේ සිදුර හරහා විතරයි. ඊට පස්සේ මේ පැත්තේ අන්වීක්ෂයේ අවනත තියෙනවා. හරි. තිබ්බහම අවනත මත මේ සිදුරට අදාළව ආලෝක ලපයක් හැදෙනවා. මේ ආලෝක ලපය මෙන්න මෙහෙම හදාගන්න. කොහොම හදාගත්තට පස්සේ මේ සිරස් රේඛාව අදාළ වෙන්නේ අන්වීක්ෂයේ තිරස් පරිමාණයට. මේ තිරස් රේඛාව අදාළ වෙන්නේ අන්වීක්ෂයේ සිරස් පරිමාණයට. මේ පිහිටුමෙන් තිරස් පාඨාංකයක් මේ පිහිටුමෙන් සිරස් පරිමාණ පාඨාංකයක් කියවනවා. මේ මේක සිදුරු ලොකු වෙලා පේනවනේ. ඊට පස්සේ සියුම් සිරු මාරු ඇති. ඊට පස්සේ සියුම් සිරු මාරුවෙන් භ්‍රමණය කරමින් සියුම් සිරු මාරු කරකවලා දෙන්නම හරි මේ ප්‍රතිබිම්බය මේ මෙතන ගෙන්න. මොකද මේක කරකවද්දී මේ රේඛාව මෙහෙට යනවා. මෙයා උඩට ගෙනියනවා අපිට ගෙනියන්න පුළුවන් يعني අන්වීක්ෂ බඳ මෙහෙට ගෙනිච්චා නම් මේ ප්‍රතිබිම්බය මෙහෙට පයින්නවා අන්වීක්ෂ බඳ උඩට ගෙනිච්චා නම් මෙයා පල්ලෙහෙට එනවා يعني අවසානයේදී මෙහෙම එකක් හැදෙනවා එතකොට මෙන්න මෙතන පාඨාංකය කියව ගන්න දැන් අපි තිරස්ස මෙහෙට ගෙනහිලා තියෙන්නේ හොරිසොන්ටල් මූවමන්ට් එකක් තියෙනවා මේක වර්ටිකල් මූවමන්ට් එකක් තියෙනවා හරි ඔය පාඨාංක වෙනසෙන් ඔබට විශ්කම්බ දෙක දෙපැත්තට හොයන්න පුළුවන් තිරස් විශ්කම් වෙනවා මේ පාඨාංක වෙනසින් සිරස් විශ්කම් වෙනවා මේ පාඨාංක වෙනසින් හරි ඊතර විශ්කම් වේට මේ දෙකේ මැද දෙක අගේ ගන්න පුළුවන් විශ්කම් වේට මේ දෙකේ මැද දෙක අගේ ගන්න පුළුවන් ඔන්නඔහොම හරි විශ්කම් වේට මේ දෙකේ මැද දෙක අගේ ගන්න පුළුවන් හරි ඊළඟට අපි කරන්නේ මේ වගේ දෙයක්.
ඊළඟ අපි කරන්නේ දැන් මේකෙන් පුතේ කෙලවරක විශ්කම්බේ විතරයි මයින්න පුළුවන් අපිට මද්දක විශ්කම්බේ වුණා අපි දැන් නම් මේ ප්‍රැක්ටිකල් කෝර්ස් එක හැලැබ් එකේ හරි මේක අයින් කරලා තියෙන සිලබස් එකේ දැන් හරි අවුත් ඉගෙන ගන්න වෙනවා මද්දක විශ්කම්බේ වුණා ඒ කියන්නේ විද්‍යාගාර පරීක්ෂණ වල නේද මේක හරි මොකද රසදේ භාවිතය අයින් කරලා තියෙන්නේ මද්දක විශ්කම්බේ වුණා නම් පුතේ මෙන්න මෙහෙම කළ හැකියි ඒ තමයි අර පිරිසිදු කරගත්ත කේශික නලයට සාන්තතික රසදිය පටක් දා ගන්නවා සාන්තතික රසදිය පටක් ඔය සාමාන්‍ය සිරින්ජයකට රසදිය අරගෙන ඉවරලා එන්නත් කරන විදිහට මේකට දාන්න පුළුවන් සාන්තතික රසදිය පටක් සිරින්ජයකට අරගෙන ඉවරලා ප්‍රෙෂර් කරන් ගියම ගන්න සාන්තතික රසදිය පටක් එනවා කොයිලාකට අතාරින්න බා අතෑරි ගමන් කැඩෙන රසදිය පටක් සාන්තතික රසදිය පටක් ගන්න ඕනේ අරගෙන මේ දෙස අන්වීක්ෂයෙන් බලලා අන්වීක්ෂයෙන් බැලුවම පේන්නේ අනිත් පැත්ත හැරෙට मिथन बलू हम फेन मे पेर मिथन बलू हम फेन मे पेर मे दिख मैन इट फे मेके रसदी स्कंदे मेनगा इलेक्ट्रॉनिक तुला ओके हरे එතකොට අපිට රසදිය පරිමාව ලියන්න පුළුවන් මෙහෙම 5 විෂ්කම්බේ d නම් d වර්ගයේ බෙදීම 4යි මධ්‍යක විෂ්කම්බේ මොකද විෂ්කම්බේ අසුරෙන් ගත්තොත් වර්ගඵලය 5 r වර්ගය වෙනුවට d බෙදීම 2 වර්ගය 5 d වර්ගය බෙදීම 4යි l එතකොට රසදියේ ඝනත්වය 13600 සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාවට මෙතෙන් d වර්ගය යුක්ත කරනවා अरे मेतरी फुलवा मध्य विष्कंबे मेन इधे कुहेंगिया चलाषय उच्चरयानवा मिगता परीक्षण तीन विन विन परीक्ष पाविताकि अरे अहन फुलवा प्रधान देवा अरे चलाषय कोटास्टिक नमक चलाषय कोटास्टिक नमक अने मिग तीन दरुने स्क्रूप इकाय दिखाई තුනයි හතරයි පහයි හරි හයයි හතයි ඉස්කෘපම හතක් තියෙනවා ඔය හතම අහන්න පුළුවන් හරි ඔයගොල්ලෝ අමාරුයි කියන්නේ ඒකයි මේක 148ක් බෑ කියන්නේ ඒකයි හරි ඊළඟට ස්පීඩ් ලෙවල් එක අත් කාචය तिरस्वनीय परिमाण तिरस्प्रदान परिमाण सिरस परिमाण सिरस्वनीय परिमाण अन्वीक्षे अवनेत उपनेत अरे वैटिक इलाट मेके विशेष महानव तिरास्यम सिर्मारोह सिरस्यम सिर्मारो ब्रह्मनेट पेर उभय सिंह प्रधान पूर्वपाय पूर्वपाय तम इटदाल सिर्मारो अनेकृप तिरासो सिरस्मारृप तदकर इरास्तम करकोरासी मे वगे अवस्थावदील पाठांक वन गणीय परमाण पाठांक ऐसा गणकमें मे वगे विलाक पाठांक वन दिन गणकमें समलाट वस्तु अन्वीक्ष्य मत प्रतिबिंबे इलाक मेन मे मध्य विष्कंबे रसदीय पटाभावर बैकि सटहन अरे कटी सटहन मातृकाव चला अन्वीक्षय मातृकाव चला अन्वीक्षय चलान्वीक्षय
හරි. යන්න. සාමාන්‍ය මිනු උපකරණ වලින් මැනිය නොහැකි. සාමාන්‍ය මිනු උපකරණ වලින් මැනිය නොහැකි. කුඩා මිනුම් ලබා ගැනීම සඳහා मैं चलने के लिए क्या अन्वीक्षे भाविता कराए मैं चलने के लिए क्या अन्वीक्षे भाविता कराए මේ උපකරණය මේ කියන්නේ රූප සටහන අඳින මේ නම් කිරීම වැදගත් එකයි රූප සටහන අඳින
රූපසරණ ඇඳලා ඉවරද? අංක ටික දාගන්න, අකුරු ටික දාගන්න. හරි ලියන්න 1 අංක 1 තිරස්සීරු මාරු තිරස්සීරු මාරු අංක 2 තිරස්සියුම් සිරු මාරු තිරස්සියම් සිරු මාරු අංක 3 සිරස් සිරු මාරු සිරස් සිරු මාරු අංක 4 සිරස්සියම් සිරු මාරු අංක 4 සිරස්සියම් සිරු මාරු अंक पहा लेवल इस ग्रुप लेवल इस ग्रुप अंक हाय अन्वीक्षे तिरस सिरस करण अगुल अन्वीक्षे तिरस सिरस करण अगुल अंक 7 अन्वीक्षे बंधट सापेक्ष चलने करण इसक्रूप अन्वीक्षे बंधट सापेक्ष चलने करण इसक्रूप ए कैपिटल ए स्प्रीत लेवल है स्प्रीत लेवल है बी विशालक काचे विशालक काचे बी विशालक काचे विशालक काचे
සී වර්ණීය පරිමාණය වර්ණීය පරිමාණය තිරස්වර්ණීය පරිමාණය කියලා තිරස්වර්ණීය පරිමාණය තිරස්වර්ණීය පරිමාණය ඩී තිරස්වර්ණීය පරිමාණය තිරස් ප්‍රදාන පරිමාණය තිරස් ප්‍රදාන පරිමාණය ई सिरस प्रदान परिमाणे सिरस प्रदान परिमाणे एफ सिरस्वनीय परिमाणे सिरस्वनीय परिमाणे जी अन्वीक्षे अन्वीक्षे H अवनेत अवनेत I उपनेत 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 वेतमाय कोटास्टिक पुते अरे यान थारु दादा वेदगात करूं ठीक है फलें थार लखुना मेहदी भावितावन वर्णीय परिमाणे कुड़ा मिनुम बिंदुए दसम बिंदुए कई मिलीमीटर वे चुपटक में पत्र गण कैमरा के चुपट फुट गण मेहदी भावितावन वर्णीय परिमाणे वर्णीय परिमाणे कुड़ा मिनुम बिंदुए सम बिंदुए कई मिलीमीटर वे बिंदुए सम बिंदुए कई मिलीमीटर वे पुते वर्णीय परिमाण देख लिया गण फुटक अनुनामे सीर बेदने का बागे एवं हतलिस नमे फनाकर बेदने का प्रधान परिमाणे मिलीमीटर अणुनामे सीएक बेदने का मिलीमीटर भाग्य हतलिस नमे फनाक बेदने का देखे कुड़ा मिनु एक हरे इलांग थार लोकन चलान्वीक्षे मिनुम गनी प्रथम चलान्वीक्षे मिनुम गनी प्रथम चलान्वीक्षे मिनुम गनी प्रथम अन्वीक्षे उपनित तुलिन बाला अन्वीक्षे उपनित तुलिन बाला හරස්කම් බි පැහැදිලිව පෙනෙන ආකාරයට සකස් කර හරස්කම් බි පැහැදිලිව පෙනෙන ආකාරයට සකස් කර හරස්කම් බි පැහැදිලිව පෙනෙන ආකාරයට සකස් කර गतिवतर हरस्कम पेहदिले पेन्ना आकार सकस्कर गतिवतर
ස්පීතු ලෙවලේ හා ලෙවල් ස්ක්‍රූප භාවිතයෙන් ස්පීතු ලෙවලේ හා ලෙවල් ස්ක්‍රූප භාවිතයෙන් අන්වීක්ෂය ලෙවල් කරගත යුතුය අන්වීක්ෂය ලෙවල් කරගත යුතුය अन्वीक्ष लेवल कर गति इलाट इलाक तिरस्व सिरस्यम सिरुमारु ब्रह्मनेट पर तिरस्व सियम तिरस हो सिरस सियम सिरुमारु ब्रह्मनेट पेर तिरस हो सिरस सियम सिरुमारु ब्रह्मनेट पेर तिरस हो सिरस सियम सिरुमारु ब्रह्मनेट पेर तिरस्सिरुमारु इस्कृप्वत् तिरस्सिरुमारु इस्कृप्वत् सिरस्सिरुमारु इस्कृप्वत् तिरस्सिरुमारु इस्कृप्वत् सिरस्सिरुमारु इस्कृप्वत् चलान्वीक्षे भावितेन चलान्वीक्षे भावितेन ब्लेड तलेक कुड़ा वस्तु गनक मेनी ब्लेड तलेक कुड़ा वस्तु गनक मेनी मिगलिया
හරි ඊළඟ තරලොක් ලියන්න පිරිසිදු කරගත් කේශක නලයක කෙලවර විශ්කම්භය මැනීම පිරිසිදු කරගත් කේශක නලයක කෙලවර විශ්කම්භය මැනීම තල සටහනක් දාගෙන පුතේ ඔයගොල්ලන් කොහොමද සටහනක් තියෙනවද තව හරි මම දැන් විස්තර කරලා දුන්නනේ මේ සටහන දාගන්න හරි ඊට පස්සේ ලියන්න කේශක නලයක මධ්‍යක විශ්කම්භය රසදිය භාවිතයෙන් ගණනය කිරීම කේශක නලයක මධ්‍යක විශ්කම්භය රසදිය භාවිතයෙන් ගණනය කිරීම කෙරවන එක හරි नैटिक तमाम पुते खेल देने थी नवीटा दाल हरी हिमला वोटिक याज्ञा भी अवसान करो